අධික වියලි කාලගුණය දින ගණනක් පුරා තවමත් දිවයිනට බලපෑත් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලින් වාර්තා වන උණුසුම අධික කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. ගත වූ පැය 24 දී දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ කුරුණෑගලින් වන අතර එමාගේ සෙල්සියස් අංශක 36.6ක්. එමෙන්ම රත්නපුරෙන් සෙල්සියස් අංශක 36ක්, අනුරාධපුරෙන් සෙල්සියස් අංශක 35ක්, මන්නාරම සහ යාපනය නගරවලින් සෙල්සියස් අංශක 34ක් සහ ත්‍රිකුණාමලය සහ මහනුවර නගරවලින් සෙල්සියස් අංශක 33ක් වශයෙන් උෂ්ණත්වය අද වාර්තා වුණා. මේ තත්ත්වය ප්‍රදේශ රසක වගාවලට අහිතකර ලෙස බලපා ඇති අතර ඇතැම් ප්‍රදේශවලට පානීය ජල ගැටලුද ඇති වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට මුහුණ දී ඇති පවුල් 3000කට පමණ පානීය ජලය සැපීමට පියවරගෙන ඇති බවයි. මේ අතර වියලි කාලගුණය නිසා ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අනුජා කළුආරච්චි මහත්මිය පැවසුවේ එම තත්ත්වය කළමනාකරණය කරමින් ජලය නිකුත් කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි. ඒ අතුරින් ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැට්න් හා ඌරුබොක්ක යන ජල සම්පාදන ක්‍රම 6න් මුර ක්‍රමයට ජලය සැපීම සිදුවන බවත් ඇය සඳහන් කළා. විශේෂයෙන්ම අපි අවධානමට ලක්ුණා කැලණි ගඟ පහළ යාම හේතුවෙන් ලවණතාවයේ ඇතුල් වෙලා අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර. නමුත් අපි ඒවා ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. තාවකාලික ලවණ බාධකය අපි ස්ථාපිත කරා. ඒක නිසා අඛණ්ඩ ජල සම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මෙම තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා. අපි පහත් බිම්වල ඉන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාරිභෝජනය අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් සීමා කරන්න, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. ඒත් එක්කම උස් බිම්වල සිටින ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අඩු පීඩන තත්ත්වයක් වාර්තා වුණොත්, ජලය නොලැබී යාමක් සිදු වුණොත් අපේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන දුරකථන අංකය වන 1939 දැනුම් දීමක් කරන්න. පවතින තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම 70%ක් පමණ දක්වා පහළ බැස ඇතත් එය අඛණ්ඩ විදුලි සැපයීමට බාධා එල්ල නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. මේ දවස්වල ජල විදුලියෙන් නිෂ්පාදනය වෙන ප්‍රමාණය 23%ක් විතර දෛනික. ජලාශවල ජල මට්ටම 70%ක වගේ ප්‍රමාණයට බැහැලා තියෙනවා. දැන් ඇවරේජ් එක 70%ක විතර බැහැලා තියෙනවා. හැබැයි 70% කියන එක 20%කට විතර වගේ අඩු වෙනකන් දුවන්න පුළුවන් ඊගාව වර්ෂා කාලය එනකන්. ගණනය කිරීම වලට අනුව කොහොමද ඉදිරියේදී නැවතවතාවක් විදුලි අර්බුදයක් නිර්මාණය වෙයිද? දැනට පැය 24ම විදුලිය දෙන එක සම්බන්ධව ගැටලුවක් නැහැ ඇත්තටම. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.